දෝෂණය වංචාව නාස්තේ ආක්‍රමිකතාසා ආකාරක්ෂමතාවය ගැන වට ඇත්ත කියන ටෙලිවිශන් ටෙලිවකය දැන්ටෂන් ටෙලිවය. අදලියන්නේ පන්සිය අනු හතර් වැනේ ටෙලිවැකිය. නයා මල අහිකුන්ට කියෙකු මේරටේ ජනතාවගේ කඳලු දුක්වේදනා එක්ක අර නයි මලකුණ නටවන්න හදන. නයි මලකුණ හොඳේ නයි මලකුණ නටවන්න හදන තුච්ච දේශපාලනගේම එකක් අපි දැක් අනේද යනයේන මක් නැතිව දේශපාලන පඩික. මට වැටුණු ගම්මම් පිල්ලට බුණේ අන්තිමට කූන්්‍යය ගලවගත්ත වන්දුුරට වෙච්චිදේමයි. හොදේ වන්දුරගෙන් නම් ඉතිංන් අර කොටක මැද්දට අහුනේ වලිගේ. හරිිය උන්ද කියපු කතාවලට අනුව හැමෝම හිතුවේ පාස්කු ප්‍රහරේ මහමලකරුගේ නම කියන්ට හදනවා කියලායි නේද. අර වතාවක් මෛත්‍රරිත් කිවන මහමලකරුව මම දන්නවා කියලා නේද. මෙ සියලු දෙනාම් ගම්මම්පිලල රනිල්ල මෛත්‍රරිිල ගෝටාබේලා. තගතියාගන්න මෙයාලා පාස්කු ප්‍රහාාරයේ ලේ කඳුළු ගංගාවල පිහිනන්ට ඇත්තටම ආස උදවිය ඒ කඳුලු ලේගලායන ගංගෙන් ඒ ගංගෙන් හරිකමක් නෑ දේශපාලන දියදෝතක් බොන්ට මේ සෙට්ටකතාමත් හරි ආසයි. දෙදස් දහන මේ අප්‍රේල් විසියක ප්‍රහාාරයට දැන් අවුරුදු පහක් වෙනවා. එදා මේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ජනාධිපති කෞද මෛත්‍රිපාල. අගමැති කෞද රනිල්. නේද ඒ පිකාටුව තමතක නෑනනි ඔවු රටවැසියන්ට කොහමත් අමතකුවට විදියක් නෑ. ඒවගේ මයි රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු බලතලතිබුණ මේගොල්ලු අත. එහෙම වටපිටාවක තමයි දෙදස් දහනමේ අප්‍රේල් ප්‍රහාාරේ එල්ල වෙන්නේ. මතිකතියාගන්න සියල්ලු උසස් නිලතලත් විශේෂයෙන් ආරක්ෂකමමාත්‍යංශයේ ේකම්ගේෙන්දලා තනතුරුවලට දාගත්තේ තමන්ටම හිතවත් අයව. මෙහෙව පරිසරයකදි තමයි සහරල්ලා බෝම්බේපපු පුරෝගන්නේ. සහරල්ල හමුදා බුද්්‍යංශය ඔත්තුකරුවන්ට වැටුප් ගෙවන लेඛනේ ඉඳලා තියෙනවා. මේ ෝම්භ ප්‍රහරයේ උපරිම වාසිය ලැබනෙ කාටද එදා ජනධිපතිවරණ තරගෙට ඉදිරිපත්තුුණු ගෝටාබේට. ගම්මම්පිලලා වීරවංශල තමයි ඒ පෙරහරේ කසකාරයෝ. එයාල තමයි නයිගෙනල්ල සාෆිල්ල වදකොත්තු ගෙනල්ල සිංහල මුස්ලිම් මිනිස්ස අතර වෛරේ වපුරෝමින් ගේම තවතවත්තුහු වැඩි කළේ. කොහම වනතුන් මෛත්‍රරිපාල පරදින්න ප්‍රථම කොමිසමක් දැම්මා. පාස්කු ්‍රහරේ ගැන ඔහෑන්ට ඒ කොමිසමේ වාර්තාවනකොට මෛත්‍රිපාර පැරදිලා ගෙදරගිහිල්ලා. හොරාගේ අම්මගෙන් පේන අහමින් එ පාස්කු කොමිසමේ වාර්තාව භාරගත්ති ගෝටාබි ජනාිපති ලෙස නේද ? ස්සයි විසේකේ පෙබරවාරි පළවෙනිදා. එක ඇනි ප්‍රහහාරයෙන් අවුරුදු දෙකට පස්සේ තමයි ඒකමිෂන් සභවාර්තාව ගෝටාබේට දුන්නේ. පිටුහාරසිය හැත්ත දෙකයි ඇමනුම් දෙසිය පහළවයි වෙලුම් හයයි. මේ වාර්තාව ගෝටාබේට දෙමින් ඒ කොමිසම. ගෝටාබේට කිවලු මේක ඔබතුමාම තියාගන්ට ප්‍රසිද්ධකරන්ට එපා කියලා. මේ ඔබතු මතතියා ගಂ ප්‍රසිද්ධ කරට ೇල මේ කතාව කෞ ಕකිವ ඒ ෛත್්‍රපාල ಿಸේන මයින්. ැන් දා ගම් මಂಪිಲ ගೋಟ ೇළ ැಸුරුණේ ಪೂಸಪටವವගේ. එදානේ ගೋಟಾಬೇට ගේ මඉල්್ಲ දානಬල ೋෝක එಲಿියටක ಂತති ුණ නේද. එදා මේಗොල්್ು හාಪැටವ හිට. රිිය औරදු ගಾනක් ರುපಯල් ಕೋಟි ගಾනක් ವියදම් කර හදපු කමිෂණ සභ ವර්තාව ಹොರාගේ මೌವරු හඟ ගත්තා. එහෙනන් දැම්මේ ගම්මම් පිල්ල කිල් එකහගෙනාව මොකද. එක රනිල්ගේ වාර්තාව. රනිල්ලුත් වාර්තා හැදුවද ඔවුනේ හැදුවවා. හදිසියම නින් දෙෙන්ගේ හැරුණාවගේ ඇ? අර චැනල්ෆෝ නාලිකාව පාස්කු ප්‍රහරය ගැන වාර්තා වැඩසරහනක් කළලා මතකද. ඒ වැඩසටහනේදී අසාද මවුලාන කියල කෙනෙක් කතා කලානේ නේද. අසාද මවුලාන තමයි පිල්ලියාන්ගේ ගෝලයා. පිල්ලියාන්ගේ ගෝලයා අසාද මෞලාන. ඔය අසාද මවලාන කාටද චෝදනා කළේ අසාත් මවලාාන චෝදනා කළේ සුරේෂ් සලේට නේද සුරේෂ් සලේට. සුරේෂ සලේ කියයන වයි ඒ පෙරද විශ්්‍රාමගේ හමුදා බෘද්තියංශ ප්‍රධානය නේද. ඔ ආං ඒ චැනල් ෝ කතාව ගැන හොයන්ට එස්SIයි ඉමාම් කොමිසමක් දැම්ම. ඒ වාර්තාවට අනුව නම් සුරේෂ් සලේ නිදහස් දැගේ කතාව පැත්තකින් තියමුගු තමන්ගේ දේශපාලන ගමන අවසානය කියේලා. ඒ පේට තියනවා කියෙලා දනගත් වැඩබල්ල ජනපති ලෙස කටියයුතු කල රනිල් වික්‍රම සිහ තව කොමසක්දම්. කොමිමට කැනෙ යයික අල්විස් කොමිසමන් වික්්්‍රමික විනිසුරුවවරිය. කොඳේ මේ කොමිසම හදිසිය දැම්මේ ඇයිදන්නවාද. රවී සෙන්විරත්නයි ශාණී අභේසය කරයි ජාතික ජනබලවේගේට සහය දක්වනවා කියලා දැනගන්ට ලැබුණු නිසා. හොදේ රවී ශානී ජාතික ජනබලවේගේට සහය දක්වනවා කියලා දැනගන්ට ලැබුණ නිසා. ඔය පහුගේ කාලෙ යටගහපු ලසන්ත ගාතනේ තාජුඩීන් ඝාතනය වගේ ඒවා ආය හොයයි? යහළුවන්ට යාලගේ පුතාලට කූරු ගනින්ටවෙයි කියලා හුඟාක් අය බයවුුණ හොඳේ තාමත් ඉන්නේ ඒ බයෙන්. ඒ නිසා තමයි ඔය ජයිකි අල්විස්වදාලා වාර්තාවක් කදාගත්තේ. ජයික අල්ලිස් කෞුද කියලා ඊයේ ඇමති විජිත කිව් වනේද. දැම්මෙත් ගම්මබිල මහත්‍ය උසන් ඇන මේ කමිටු හර්ථාවේ සමහපතිවරිය සේවට ැඳිල්ලාම් අවරුත් දෙක් ැනුට එතුමේගේ තරුණ කාලෙදිී චෝදනාව විසමාචාර චෝනා හේතුවෙන් සේවෙන්නිිවත් කර. ඇතුමේ තමයි හදිසි කමිටු වාර්තාව ඉදිරිපත් කර. මේ කමිටු ආර්ථාවේ පැහැදිලි ඉලක්කේ වෙලා තිබුණ වෙන කවුරුුවත් නෙමේ රවී සනිවරත්ත මත්නැයි සාී අවේසකර මහත් දැන් තේරනවාද මේ වාර්තාව හැදවේ ශානිටයි රවීටයි බයේ කියලා මේ දෙන්න වැඩ පටන් ගනි දේශපාලන අපරාධකාරීන්ට කුරු ගනිින්ට වෙයි කියලා ඇතුවෙෙච්චි බය නිසා තමයි ඔවුවේ වාර්තාවක් කදල මේ ගම ගැහුවේ මේක තිබුණේ රනිල්ගාව. ඇයිට ඇති ගම් පිල ද ට. ද රනිල් ලෙක්‍රමසින්හ කමිටු මාර කමිටුක් පහොඳදේ මතක දයාලගේ බැඳුම් කර මගටි හොයන්ට යාම ලෝෙස්ල තුන්දනෙක්ක දාලා ලියා ගත්ත වාර්තාව මතකයි එහෙම වංචාව කුණේ නෑ කියලා නේද බලාගෙන මේ රටේදී පත්කරපු කොමිෂන් කියන්නෙම රුපියාල් කෝටි ගණන් කාපු තාමත් නිකම්ම නිකන් සුදුවාලි බොහොමයක් කොමිෂන් රිද බොහමයක් කොමිෂන් සුදවාලි එක්කො කාගෙන් හරි පලිගන්ට ගහනගේ එකන සැබෑ අර්මුණන මේයි කොමිෂන් පත්කරට හතු වනේේ. ගම්මම්පිලට අපිට කියන්ට තියෙන්නේ කූං්‍ය ගලවන්ට කලින් දෙපාරක්හි තන්ට කියලයි. මේ දේශපාලන මලකුණු කරේතියාගෙන යන ජනමාධදේටත් අපිට කියන්න තියෙන්නේ ජනතාවගේ තරංග අවභාවිතකරන්ට එපා කියලයි. ඔවු. ගේ කතාව අදිින් අවසන් හොඳේ විශේෂෙන් මේරටේ ජනතාව දැන් ජාතිවාදී ආගම්වාදී හනුමන්තලව දේශපාලන පඩික්කමටදාලා අවසන් හොඳේ අනික ඔයා මේ කොමිෂන් වාර්තාවකින් වැර්දිිකාරීන් කරපු දෙන්නෙකු ගැන නිවෙයි මේ කතා කරන්නේ. ශානීරවී වැරදිකාරීන් කරලා නෑ. ඉල්ලාස්ුවට හොඳේ හෙම නංඉතිං ඔයාලට පාර්ලිමේන්තවේ දුරෙන් ඇතුළටෙන්ටවත් සදා චාරායිතියක් නෑනේද. මොහදවාගේ ඕස්ට්‍රේලයානු නඩුව අමතක වුණද කියලා අසමින් ඕවන්ටෙලිවැකිය අවසන් කරනව හොඳේ